सुगम सुबह दवा सकते हो वा वैसी बार दवा सक कर दे पिसक सत्य निमावे मीन यान अदे मामा खाता कराने अत्तर में दागोलो दानवाने बाउद्यान हैटी अटे सिद्धुहत कुमार याटे इपदुना हम आई थिंक नमक तिवाने नमक ते न गुड़ देने क्रश कर ले कसी आटा बामुनो के नला विशाल तेरे नमक के को उत्सव या करी तमाय करने हैं नमः ये तरह में बैठेगा एक में है इन्द्र मतामाय बाउद्ध बाउद्ध ज्ञानी मले देने रूपं जी रचि मत्चानं नाम गुतं नजीरति तेरे में नमः रूपे को दीरल गया नमः थी ना एक ले क्या वैशाख सत्य हिंद तमाय ममत्ते हम पटांगत अदा भी कथा कराने वेन मनोवाद ने में नाम कहाँ के नाम दे वागे नाम वेन पुलवांग ला में के नाम वेन पुलवां व्यापारी का नाम माम वैदिक पुरे में तो ना तैना देने व्यापारी का पैदते मुकदे हेतु है मेक पटांग मेक टे हेतु को तीनों है बे पाऊंगे तो उसे के लंका वे विशाल देवंत व्यापारी के एक मगे लंगटा आवा यागे या दालती ना नाम गुड़ा गुड़ा के आगे नाम दालती ना आगे सब्सिडरी सोलर ये तो मदर कंपनी है ये आगे प्रधान कंपनी है कंपनी के बिना होल्डिंग एक है तो वोटा ये टामतरो तमतावत सब्सिडरीज बिन बिना पुड़ी पुड़ी कंपनी से कतुगल लती है ये आगे लोक का है ना पुड़ी पुड़ी वाली करती है तो ये वा कोहमद की ने कतामा यहाँ टे प्रश्न है कुलाई थी जनगणना ඒ වෙලාවේම ලොකු දවන්ත ව්‍යාපාරයක් හැබැයි එකක් තියෙන්නේ ඒ ව්‍යාපාරේ පටන් ගත්තේ යාගේ තාත්තා දැන් කරන්නේ යා තමයි දැන් ඊට පස්සේ තමයි පුතාට යන්නේ ඒ තාත්තා පටන් ගත්ත ව්‍යාපාරේ ප්‍රොඩක්ෂන් එක වෙනස් මතද යන්නේ ප්‍රොඩක්ෂන් එක වෙනස් ප්‍රොඩක්ට් එක වෙනස් එක නමුත් දැන් ඒක යා කරන්නේ නමුත් ඒ මත තමයි මේ අපි කාගේ සිතේ රැවදෙන්නේ නම් සිතේ රැවුදෙන්නේ නම් ඒකයි අද මම මේකට නම දැම්මේ ඇත්තටම ගමේ නුවණ දුර ගිය තරම කියලා ගමේ නුවණ දුර ගිය තරම කියලා මම එහෙම දාන හේතුව මොකද දන්නවද අපි ඇතරේ ප්‍රසිද්ධ තියෙන නම් තියෙනවා ඇතරම ඈත එපිට ගම්මාන වලින් තමයි කොළඹට සේදුණා. ඇවිල්ලා තමයි ඒගොල්ලෝ මේ දේවල් කරේ. හොඳට ප්‍රසිද්ධම ප්‍රසිද්ධම ප්‍රසිද්ධයි. හරි සමහරක් අය කියනවා සතපණහෙන් සතපහෙන් ඔහමමනේ ආව කියන්නේ. එහෙනම් අද ඇත්තරම ලංකාව හොල්ලගෙන ඉන්න කට්ටිය කවුරුත් දන්න නා. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. මම මේ මාතෘකාව ගන්න හේතුණෙත් ඇත්තරම මේ දැන් අපේ අය හුඟක් ව්‍යාපාර කරනවනේ හුඟක් අය කරනවා දැන් පොඩි පොඩි ව්‍යාපාර ඒගොල්ලන්ගේ හැකියාවන් තියෙනවා ඒ අනුව ඒගොල්ලෝ නමක් දාගන්න. එතකොට ඒගොල්ලෝ ගොතන අය ඉන්නවා ඒගොල්ලෝ වෙනම නමක් දාන්න. මහාන අය ඉන්නවා ඒගොල්ලෝ මහාන. කෑම හදන්න පුළුවන් අය එහෙම කෑම හදනවා. අපි පාරත මූණ තියෙන තැනක් ගත්තොත් හැමෝම හුඟක් අය කඩවලට දැන් වෙළඳ සැල්වලට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව හුඟක් අය ඔන්ලයින් බිස්නස් කරනවා. सोशल मीडिया अनुगमन एक हर फोद अब पहासुम क्रम वेद पेहदरी दाल सती बड़ना हेतु मेकट संहार व्यापार करगने व्यापार समहर महांडमोने या महान दाना या कीप देने के गोल्लो या संबंध कर गने या ऐंदु मर गने या सेर करना होंदा बेटा क्या तरना होंदा बेटा ते मेशे इसलिए मुगान दिया वेलो मुस्लिम्स ला हरी ये टे में वेडे करना अपे आये टे वड़ा मदद दिया कर ये गोल्लो करना अपे आये टे नमक का तोड़ने ये मिनिसुनंग नमक याना पोटक सेलगिल्ले आहनवा करना अपे या पे आये टे वड़ने अपे टे कुमना वक में ඒ හින්දම තමයි ඒගොල්ලෝ නැත්තේ. එහෙනම් නාම ගොත්තා නජීරති ඇතනම නාමය තමයි ඉරන්නේ නැත්තේ.
එහෙනම් ඒක පවත්වාගෙන ගියොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. නමක් නැතුව බිස්නස් එකක් කරන්න බෑ. නමක් නැතුව බිස්නස් එකක් කරන්න බෑ කියන්නේ. අනිත් එක මේ නමකට තියෙනවා ශක්තියක්. ඒකට මේ ශක්තිය තිබුණොත් තමයි මේ නම මිනිස්සු අතරට ජනප්‍රිය වෙන්නේ. අපි කියනවා කියනවා සවුන්ඩ් එක තමයි මේ යන්නේ. එක ඉංග්‍රීසියෙන් වෙන්න පුළුවන් දෙමළ මේ ඕන එකකින් කමන්නේ සවුන්ඩ් එක. මේ මොන එකකින් කිව්වොත් සවුන්ඩ් එක. ඒතර ඒකෙන් තමයි මේක මිනිස්සු අතර ජප වෙන්නේ. අතනම මන්ත්‍රයක්. නමක් හොඳ නමක් කියන්න කියන්න ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වෙනවා. ඒ නිසා ඇත්තටම මේ මේ නම කියන එක ඊටාම ව්‍යාපාරයකට හොඳම අංගයක්. මම මේ වීඩියෝ එක කරන්න ඇත්තටම හේතුනේ මේ ඔය පාර දෙපැසේම නැත්තම් ගෙවල් වල ඉඳගෙන ඔන්ලයින් වලින් කරන ළමයි ඉන්නවා අපේ. නමුත් ඒ ළමයි දන්නේ නැහැ. ඒ ළමයි හැබැයි ටෙක්නිකල් සයිට් එක දන්නවා. ඒ පැත්ත දන්නවා. ඒක කරන්න ඕනේ හැටි අර එමේ දන්නවා. මාකටිං පැත්තත් දන්නවා. කරන අයගෙන් උපදෙස් අරගෙන කරනවා. නමුත් මේක රැඳෙන්නේ නම හින්දායි කියලා හිතන්නේ නැහැනේ. ඉතින් මම ආයාචනයක් කරනවා ඇත්තටම මේ වීඩියෝ බලන අය ඉන්නවනේ මේක මේ මැසේජ් එක යවන්න ෂෙයා කරන්න ඔයගොල්ලෝ දන්න බිස්නස් කරන අයට යවන්න මේ ළමයි තමයි අනාගතේ බාර ගන්න ඉන්නේ මම අර කිව්වේ ගමෙන් ඇවිල්ලා හින්නියක් වාමින් අර මේ ගෙනල්ලා මේ ලොකු ව්‍යාපාර පටන් ගත්තා ලොකු ව්‍යාපාර පටන් ගත්තා ඒගොල්ලෝ නැති වෙන්න දැන් අර පාම් පුළුස පුළුස හිටියේ එකේනා චාල්ස් පෙරේරා දැන් බලන්න පෙර ඇන්සන්ස් පෙර හින්නේ හප්පුවාම කෙනෙක් කෙනා එහෙන් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා මැලිබන් එක බලන්න කොච්චර ව්‍යාපාරද කියලා මේ මේ බයිසිකල් එකේ බැඳගෙන බාම් ටිකක් හදාන ගියෙක් කෙනා සිද්ධාලේක බලන්න කොහොමද එළියට ආවේ කියලා කොහොමද එළියට ආවේ අරේ ගාල්ල පැත්තේ ඒත් මේ මෙයා එළ අපේ DSI කොහොමද බලන්න මේ මේ අය හරි පොඩියට කරේ පොඩි සුළුවෙන් කරේ නම හරි ප්‍රබලයි නම හරි ප්‍රබලයි ඒ නිසා මේ නම කියන එකට තැන දෙන්න ඕන නම කියන එකට තැන දුන්නේ නැත්තම් ප්‍රශ්නයක් තමයි දැන් ඔයගොල්ලෝ බලන්න දැන් මෙන්න මේ ලාංඡනය බලන්න මටත් මතකයි අපේ අම්මා මහාන මැෂින් එක තියෙනවා මේක තියෙනවා මමත් මේක අල්ල අල්ල ඉඳලා තියෙනවා මම ඒ මතකේ හින්දම මේක හොයලා ගත්තේ ඕගොල්ලොත් ඇති මෙතන මේක අල්ලල් ඉන්නක පොඩක් පතුරු කෑල්ලක් වගේ ගහලා තියෙන මේක ගලවන්නත් මං මං උත්සාහ කරලා තියෙන ගලවන්න බෑ මැෂින් එකටම අයි කරලා තියෙන්නේ බලන්න සිංගල් සිංගල් ඕනගෙන දන්නවනේ සිංගල් කිව්ව හැටි ඕනගෙන දන්නවා ඉතින් මේ මේ නම කියන එක අපිට මේ නම කියන එකම තමයි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ දැන් සම අපි උදාහරණයක් කියමු දැන් ඔය ටියුෂන් මාස්ටර්ස් එයාගේ නමින් යන්නේ එයා තිස්ස ජනනායක එයාගේ ප්‍රෝග්‍රෑම් ස්මාර්ට් බලනවා එතකොට තව එක්කෙනෙක් ඉන්නේ කවුද මේ ඇක්සිඩන්ට් වුනේ පහුගිය දවස්වල එයා ඉතින් මේ මේ නම තමයි එයා යන්නේ නමින් යන්නේ ඒක එයා නම නම කියන්නේ එකක් බ්‍රෑන්ඩ් එක කියන්නේ එකක් බ්‍රෑන්ඩ් එක කියන්නේ එකක් මේක දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් සිලෝන් කෝල් ස්ටෝ මේක මේක ඇවිල්ලා ඇතරම අයිස් සම්බන්ධයෙන් තමයි මේ පුජ්‍යලය කටයුතු කරලා තින්නේ පිටරට ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒ බාර මේක ජෝන් කීල්ස්ලා ගත්තේ ජෝන් කීල්ස් අරගෙන දැන් ඉතින් දුන්නු නමුත් අපි ඒක දන්නේ නැහැ අපි දන්නේ එලිෆන්ට් හවුස් කියලා එලිෆන්ට් හවුස් කියන්නේ බ්‍රෑන්ඩ් එක හදාගත්තේ එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එක අන්න එක තමයි බ්‍රෑන්ඩ් එක හැම තිස්සෙම බ්‍රෑන්ඩ් එකකුත් ඕන. සමහර නම තමගේ නමම බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්. කතාව තේරෙන. දැන් මං ගොඩ කන්ද ආරච්චි කිව්වහම ඒක සමහර කෙනෙක් මගේ නෑ. ඒක මගේ මගේ බ්‍රෑන්ඩ් එක. කතාව තේරෙනනේ. ඒතර ඒකම වාස්තු කියන එක තමයි අනිත් එක. ඉතින් මේ දෙකෙන්ම මාව හඳුන්වනවා. ඒක බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ් එකක් හදන්න හරි අමාරුයි. ඒක මනසේ තමයි තියෙන්නේ. ඒක මනසට ගෙනියන්න ඕනේ. ඒකට ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහන මේ තවදුරටත් කරන්න ඕන නම් බ්‍රෑන්ඩ් එක කියන්නේ මොකද ලෝගෝ කියන්නේ මොකද මේවා අපි ඉස්සරහට කතා කරමු මට මේ අවශ්‍ය වෙලා තියෙන ඇත්තටම මේ සුළුවෙන් ව්‍යාපාර කරන අපේ ළමයි ඉන්නවා මේ ළමයි මේ දුවන පිටරට
ඇත්තටම ඉතින් මේ ළමයි දෙයක් කරන්න පුළුවන් හොඳ ඥානවන්ත ළමයි. ඉතින් මේගොල්ලොන්ට පුළුවන් අපේ රටේම ඉඳගෙන කොහොම කරන අයට මම කියන්නේ මේක පිළිවෙලට කරන්න. නමක් දාගන්න, බ්‍රෑන්ඩ් එකක් දාගන්න. ඒක මිනිස්සු අතරට ගෙනියන්න. ආයි වැටෙන්නේ නැහැ. වැටෙන්නේ හරි දේ කරන්න. හරි දේ කරොත් වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ මේවා තමම කරන්න මේවා අතලා බලන්න. ඉතින් මේ මේ නමක් හදනකොට මේකට ඇත්තටම ක්‍රමවේදයන් තියෙනවා. මම අර පෙන්වුවේ දැන් සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ නෑ ඉපදුන දවසේ තේ නම හැදුවා. ඒකට විශේෂඥයෝ හිටියා. ඒ වගේම තමයි මේ නාමකරණයේ යටතේ නාමකරණය කියන එක තියෙනවා. මේකට ද පොට් එකක් තියෙනවා. පරණ පොට් එක නැතුව හිටියා. දැන් අලුතෙන් ගහලා තියෙනවා. මේ පොත් අරගෙන කියවන්න. හරි වටිනවා. මේ පොත් වලින් ගා දේවල් උගන්න ගන්න පුළුවන්. ඉතින් මේ මේ දැනුම තිබුණොත් එහෙම ඒක ගොඩක් වටිනවා. මේ මේකම ශබ්ද තරංග වලට කතා කරන ක්‍රමවේදයක් විශ්වයේ තියෙන. විශ්වයත් එක්ක ශබ්ද තරංග වලින් තමයි කතා කරන්නේ. මෙම මේ ගැව හැටි කියන්නේ ශබ්දයක් ඇති. මේක ඕගොල්ලෝ දන්නවා මේ අප්පුඩියක් ගැහුවේ කියලා. ඒක දන්නේ අර මේක අපි මේක අර නැගට හුරු වෙන. ඒතර ඇතර මේ වාතයේ කැළඹීමක් කළේ. වාතයේ කැළඹීමක් ඒකින් උනේ. ඉතින් මේකට මේ ආගමත් ජාති එහෙම එකක් නැහැ. එහෙම එකක් මේකේ නැහැ. කතාව තේරුම. නමුත් කොහොම හෝ වේවා මේ සිංහල භාෂාව සම්බන්ධයෙන් තමයි මම තියාගෙන කතා කරන්නේ. ඉතින් මේවා මේ අපි කතා කරන්නේ මේවට මේ මේ අක්ෂර කියලා. අකුරු කියන එක දන්නවනේ. ඉතින් මේවා අක්ෂර වර්ග කරලා තිනවා දිව්‍ය අක්ෂර, මනුෂ්‍ය අක්ෂර, අපාය අක්ෂර කියලා. ඉතින් මේ මේ අක්ෂර හරිම වැදගත්. මේ අක්ෂර හරිම වැදගත්. මද දෙයන්. මේ අක්ෂර ගැන දැනගන්න ඕනේ. සිදස් සංග්‍රහවේ මේ බලන්න. පණකුරු පසෙක්ද ලුහුකුරු ගේන් දසවේ ගතකුරු දොයේ විසක් වහරඩ යෝ සිය බැස මේ පේන්නේද මේ මේ බලන්න කොහොම තියෙන්නේ දැන් මේ අක්ෂර තියෙනවා අකුරු තියෙනවා එතකොට මේවා අපි දන්නවා ස්වර තියෙනවා ව්‍යංජන තියෙනවා එහෙම නැත්නම් ගාත්‍රාක්ෂර කියනවා මද තියාන ලුහු කියලා කියනවා දීර්ඝාක්ෂර කියනවා මේ මේ ඔක්කොම කියන්නේ වචන වලනේ අපි සුළුවෙන් කතා කරන එක තියෙනවා දිගට අදින එක තියෙනවා එතකොට මේ මේ අක්ෂර ආයන්න කියනවා ආයන්න කියනවා ඊයන්න කියනවා ඊයන්න කියනවා ක කියන කා කියන කයන්න කියලා කියන්නේ ව්‍යංජනයි නිකන් නෙමෙයි අල් කයන්න එක දයන්න කියන නිකන් නෙමෙයි අල් කයන්න එහෙනම් ඒකට අයන්න එකතු වුනහම තමයි අක්ෂරයක් වෙන්නේ කතා කර මතක තියාගන්න එතකොට මේවා මේ අක්ෂර එකතු වෙලා තමයි මාත්‍ර කියන එක හැදෙන්නේ මාත්‍ර කියන එක හැදෙන්නේ එහෙමයි මාත්‍ර තුනක් එකතු කරාම තමයි ඝණයක් කියලා කියන්නේ හැම තිස්සෙම නම් වලදී ඝන තමයි වැදගත් එතකොට ඒ ඝන 8ක් තියෙනවා. එකක් තමයි ඉෂ්ඨ ඝන අනිත් එක තමයි අනිෂ්ඨ ඝන. හැමතිස්සෙම වස් කවි වගේ දේවල් වලට පාවිච්චි කරේ අනිෂ්ඨ ඝන. නමුත් අනිෂ්ඨ ඝන වලින් සුභවා සුභ දේවල් කරපොතනොත් තියෙනවා මත දෙයන්. එහෙම කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒක ඉහළ දැනුමකින් ඒක කරන්න ඕන. දැන් මම මේ කිව්වේ අකුර හැදෙන ඇති. අකුර ඊට පස්සේ අක්ෂරය කියන එක ඊට පස්සේක මාත්‍රයක් වෙන හැටි මාත්‍රයක් කියපන ඝණයක් වෙන හැටි මේ මේ නම හදා මේක මම මේ කිව්වට මේක හරි සරලයි මේක හරි සරලයි මේක හරිම සරලයි ඒතර මේ ඝන හඳුන්වන්න ඉෂ්ඨ ඝන හඳුන්වන්න නම් දුන්න ම ඝණය කිව්වා ය ඝණය කිව්වා එතකොට බ ඝණය කිව්වා ත ඝණය කිව්වා මතක තියාගන්න එතකොට දැන් මේ මේ අක්ෂර අපි හදා ගන්නකොටත් මේක ඝණය කිව්වහම මම කිව්වා මේ එතන අකුරු තුනක් එනවා කියලා. ඒ අකුරක් මම කිව්වා ඉස්සෙල්ලා ලුහු එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලඝු එකක් වෙන්න පුළුවන්. ඒ දිගට දින එකකුත් වෙන්න පුළුවන් ඈ. සරලයි සරලයි ලොකුට මේ අද අහන ඉඳකොට අමාරු වෙදී. මේක තුන් හතර සැරයක් අහන්න. එතකොට සරලයි. ඊට පස්සේ පතක් පොතක් අරන් කියවන්න. එතකොට මේ දැනුම ටක් ගාලා එනවා. හරියට මෙයාට අවු වෙලා වැරදි නම් ඔගොල්ලෝ දාගන්න. තේරුණානේ එතකොට දැන් මේ මේකෙදි පොඩි පොඩි නීති ටික මතේ ලුහු ගුරු වේ දෙමත්ති ගුහා පසුව ලුහවක් ගුරුන් අදනේ ලුහු ඉඳු අදනේ මේවා මේවා දැන් ඉතින් බය වෙන්න එපා මේ ඒ අක්ෂර මේ හදාගන්න ක්‍රමවේද මේ පත පොතේ තියෙනවා බැලුවොත් හුඟක් පත පොතවල මේවා
තියෙන ඒක හදන ක්‍රමය. ඉතින් මේ මේ ඝන හැදුවෙන් පස්සේ මේක මිත්‍ර ඝන කියනවා, දාස ඝන කියනවා, උදාසීන ඝන කියනවා, සතුරු ඝන කියනවා, මේ ඒ ටිකට වැටෙනවා මේ ඝන ටික. එතකොට මිත්‍රයි දාසය කියන එක තමයි අපි හැමතිස්සෙම ගන්නෙ සුභවාදී, අනිත් ඒවා සතුරු උදාසීන තමයි අසුභය කියන එක අපි දාන්නේ. එතකොට දැන් මේ ඝන දෙක මිත්‍ර මිත්‍ර එකතු වුණාම ධනය වැඩි. එතකොට එතකොට ඒ වගේම තමයි මිත්‍ර දාසය එකතු වුණාම ජය කියන එක තියෙනවා. මිත්‍ර සහ උදාසීන එකතු වුණාම යහපත සහ සුභ කියනවා. මිත්‍ර සතුරු ආවත් ආයි නෑ ධන කියන අයත් තරහ වෙනවා. ඉතින් මේ මේකේ දාස මිත්‍රාව ධෛර්ය සහ ලාභය එනවා. එතකොට දාස දාසාව ලාභ ප්‍රශංසා තියෙනවා. දාස උදාසීනාව හානිය. දාස සතුරුවාව ශෝකය. උදාසීන මිත්‍රාව දුක. උදාසීන ගණයයි දාස ගණය එකතුනොත් සැප. එතකොට උදාසීන ගණය උදාසීන එකතුනොත් මද ධෛර්ය පරාජයකුත් තියෙනවා. උදාසීන ගණය සහ සතුරු එකතුනොත් වෛරය. සතුරු සහ මිතුරු කියන්නේ උන්මාදය. සතුරු සහ උදාසීන කියන්නේ ධොම්නස. සතුරු සතුරු කියන්නේ විනාශය. සතුරු සහ දාස කියන්නේ විනාශය. මෙන්න මේ ක්‍රමවේදය තමයි ඝන සම්මිශ්‍රණය කියලා කියන්නේ. මගේ පොත්වලත් මගේ හැම විටම එදා ඉඳන්ම මේ ගැන කතා කරනවා. මගේ ලඝු වාස්තු පොතේ හැම පොතකම මම මේක දානවා. මොකද මේ මොන දේ දැනගත් කරත් නමින් ගහලා අපි කොච්චර හොඳට කේ හතල දුන්නත් වැඩක් නැහැ. නමක් දාගන්නවා අජාසත්ත එතනින් ඉවරයි කියේ. නමින් ගහලා යනවා. මොකද මේක මන්ත්‍රයන්නේ. නම කියන එක මන්ත්‍රය. ඒක කියන්න කියන්න ඒක විශ්වයේ සමග එකතු වෙනවා. ඉතින් ඒක ඒ තරංග විශ්වයත් එක්ක එකතු වුණාම අසුභ තරංගවලදී අපිට ලොකු ගැටලුවක් වෙනවා. කතාව තේරෙනවා දැන්. මේ ඕගොල්ලෝ දන්නවා දැන් අර මේ මේ දැන් මේ ඝනවල හැටි කොච්චරද කියනවනම් අපි වැත්තෑවේ හැමදෙරෝ දන්නවනේ. වැත්තෑවේ හැමදෙරෝ ලිව්වනේ මොකද්ද මේ 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 බුත්තිල කාව්‍ය. බුත්තිල කාව්‍යය ලිව්වා. බුත්තිල කාව්‍යය ලියලා මේක ඉස්සරහම තියෙනවා සිය පින් සිරින් සරු දෙතිස් ලකුණේ බුදුහාඳුනේ ගුණ කියන්නේ මේ සිය පින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලසින් කෙරෙන්දුරු වන්දිමි මුනි උතුමන්ති ලෝගුරු කියලා. ඉතින් මේක ලියලා මේ පොත ඉස්සෙල්ලම ගෙනත් දුන්නා ලොකු හාඳුරු. ලොකු හාඳුරු ගෙනත් දුන්නා ලොකු හාඳුරු. තමන්ට ඔබ වහන්සේට ලොකු වරදක් කරගන්නනේ පළවෙනි කවියම වැඩි. සිය පින් කියන සිය පින් සිරින් සරු සිය පින් කියන එකම වායු ගණය. ඉතින් කොච්චර හොඳ දේවල් වුණත් වැරදි දේකට આવොත් ඒක වැරද්දක් වෙනවා. නොත් වායු ගණෙන් ලියන ඒව නම් තියෙනවා අපේ අතර. කතා කරමු ඕන නම් සාර්ථක වෙච්ච. ඇයි එහෙම කියන එක පස්සේ කතා කරමු. දැන් කතාව තේරෙන ඕගොල්ලන්ට මේ නාමයක් හදනකොට අක්ෂර කොහොමද වෙන්න ඕන, අක්ෂර මොකද වෙන්නේ කියන එක. ඉතින් මේක මාතෘකාව දිගේ ඕගොල්ලෝ නිකන් කම්මැලි හිතේ. ඒ හින්දා මම හෙට අනිත් එක දානවා. දැන් subscribe කරන මොකද හේතුව? මේක මිනිස්සුන්ට ගෙනියන්න ඕන, ෂෙයා කරන්න ඕන, කමෙන්ට්ස් දාන්න. අනේ නිකම් මේක බලලා යන්න එපා. මේ අපේ ළමයි ටික බේර ගන්න ඕනේ. ඒ නිසා මේ අපි දන්න කියන හැමෝන්ටම මේක යවන්න. තරහ එක්කිනම් හරි කමන්නේ යවන්න. යවලා මේක බලන්න කියන්න. හොඳයි, එහෙනම් අපි හෙට හමු. කොහොම ස්තුතියි.